මොකද එයත් සංගීතයත් එක්ක කෙරෙන මහා කටයුත්තක් දේශනය එක්ක. ඔවුන් මද වේලාවක් සූදානම් වෙනතුරු මං ආසයි තව එකම එක වතාවක් අර හරි පුදුම ස්කෝලේ ශක්තිය බලන්න. දරුවනේ ඔය ශක්තිය එසේ මෙසේ හයියක් නෙවේ ගාල්ලට. අතනායක සර් දන්නවා අද තියෙන අධ්‍යාපනික අභියෝගය ඒක මහත් තරඟයක්. ඒ තරඟේ ඔබ දිවයන්නේ ඔබේ ජීවිතෙත් එක්ක, ජීවිතයේ සිහිනයත් එක්ක. අවුරුදු 11ක් 12ක් ඉගෙනගෙන උසස් පෙළ කඩයිම ජයගන්නට ඔබට තියෙන බලාපොරොත්තුවත් එක්ක තමයි ඔබ හරි පුදුම ස්කෝල්ට එන්නේ. ඒකක් අරගෙන විතරක් මෙතනින් ගියාට ප්‍රශ්නයක් නැහැ. හැබැයි හරි පුදුම ස්කෝලේ අපි එදා අද හෙට උත්සාහ කරන්නේ දැනුම, කුසලතා, ආකල්ප මේ තුන තමයි අධ්‍යාපනයේ සම සංකල්පය වෙන්න ඕන. මෙන්න මේ තුනෙන්ම සමන්විත දරුවෙක් හොඳ මිනිස්සෙක් සමාජගත කරන්නට මහා වියදමක් කරලා මහා දුකක් විඳලා අද ප්‍රබුද්ධ සමාධිය ලෙසින් මේ ප්‍රසංගයක්, මේ කලා උළලක්, මේ අධ්‍යාපනික සම්මන්ත්‍රණයක්, මේ සියල්ල එකතු වෙච්ච සමාධියක් ඔබට ලබා දෙන්නට සුජිත් දිසානායක ගුරුපියාණන් තීරණය කරන්නේ අන්න ඒ හේතුවත් එක්ක. ගාල්ලේ මෙහෙම දේවල් කොහෙවත් නෑ, කරන්නත් බෑ, කෙරෙන්නෙත් නෑ. ඒක හරි පුදුම ස්කෝලේ ඔබේ ශක්තිය. ඒ ශක්තිය තමයි අර අත් දෙකෙන් ගාල්ලට වැහුනේ. තව එකපාරක් අපි ගාල්ලට ඒක අස්සමු. මොකද ගාලු නගර ශාලාවෙන් ඔහොම සද්දයක් ඇහෙන්නේ ප්‍රබුද්ධ සමාධියේදී විතරයි. මම ඒක හොඳට දන්නවා. මොකද අවුරුදු හරියටම 15කට තර කලින් තමයි මම ගාලු නගර ශාලාවේ පළවෙනි වැඩසටහන කරන්නේ. එතකොටත් මේ වගේම දාඩිය දානවා. එතකොටත් ස්ටේජ් එකේ මේ වගේම ෆෑන් නැහැ. හෝල් එකත් එහෙමයි. අපි බලමු 2017 වත් ජයන්තයියේ. ජයන්තයියට තමයි ලොකුම ප්‍රශ්න තියෙන්නේ දාඩිය දාන එකේ. මොකද තට්ටේ හොඳට පේනවා. හරි. මගේ එච්චර පේන්නේ නැහැ. කොණ්ඩේ චුට්ටක් තියෙන හින්දා. මේක මෙහෙම්ම තමයි. ඒ උණුසුමේනේ අපි ඉන්නේ. උණුසුමත් එක්ක කලාව ලැබෙනකොට ඒකෙත් පොඩි අමුතු සුන්දරත්වයක් තියෙනවා. නැ මීට අවුරුදු 11කට කලනොත් එහෙමයි. මේ වේදිකාවේ විදුලි පංකා නැහැ, ඒසීත් නැහැ. මට මතකයි මිහිදුතරු කියලා මං මහින්දේදී අපි ප්‍රසංගයක් කරා. අර අපේ මේ ඩ්‍රාමා නැත්තම් නාට්‍ය කරන ගුරුතුමිය තමයි මේකප් දාන්නේ. ඉතින් ෂෝ එක ඉවරනකොට මං නිකන් රීරියා කා වගේ. ඇයි මෙහෙම ගිහිල්ලා 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 අරව හේදිලා. ඒ වගේ තමයි මේ කට්ටියත් ලේස්ති වෙනවා, සූදානම් වෙනවා. මේ සුවිශේෂී කටයුත්තකට සූදානම් වෙන්නේ අතනායක සරුත් එක අනුමත කරා. අපි ඒ ආරම්භය මෙන්න මේ විදිහට ගන්නවා. බලමු. මුලින්ම අර පින් මන්ද රංග භූමියෙන් දැනගත්තට ඉංගම් මාරුවෙන් තමයි හැමෝම වසන්ත අයව අඳුරගන්නේ. ඊට කලින් නාට්‍ය, වේදිකා නාට්‍ය, වීදි නාට්‍ය මේ හැමදේම පහු කළා වසන්ත දුක්ගන්නාරාල පසු කාලයක කවියෙක් වෙනවා. හැබැයි ඔහු තමන්ගේ කලා ගමන තුළ ඒ ගමන්මඟ ගෙන යන්නේ හරි අපූරු විදිහට. මේ දවස්වල මනුස්සකමත් එක්ක මේ කියන ගීත රචකයා, මේ කියන කලාකරුවා ශූර ගොවියොත් හොයාගෙන යනවා. ගොවි බිමේ, අපේ කොළඹ බිමේ, අද ගාලු බිමේ ඔහු ඉන්නේ. ඒත් එක්කම වේදිකාවට කැඳවන්න කලින් තවත් සුවිශේෂී දෙයක් සඳහන් කරන්න ඕන. නෑකමට මං වසන්ත අයියාගේ මාමා. මගේ තට්ටේ තියෙන්නේ එයාගේ කොණ්ඩේ තියෙන්නේ ඒකයි. වසන්ත අයියා මගේ පුතා. ඒකත් හරි සුන්දරයි. ඒ වගේම මාධ්‍ය ජීවිතේ මගේ පළවෙනි ගුරුවරයා මේ VFM ගුවන්විදුලියේ මුල්ම ප්‍රවෘත්ති නිවේදකයා විදිහට මම වැඩේ පටන් ගන්නකොට ඒකේ ප්‍රධානියා වසන්ත අයියා. ඒ උපදේශයේ ගමන් මගත් එක්ක තමයි අපි අදටත් මේ මාධ්‍ය ලෝකේ කකුල් දෙක මැන්ඩලින් ගහන්නේ නැතුව ජීවත් වෙන්නේ. බොහොමත්ම ආදරයෙන් ඔබට ඇරයුම් කර සිටිනවා දයාබර දුකායියේ වසන්ත දුක්ගන්නාර මැතිතුමනි. මෙන්න ප්‍රබුද්ධ සමාධියේ
ගාල්ල ඔබ අමතනතුරු බලන් ඉන්නවා. අයිබුවන් අයිබුවන් බොහොම සන්තෝසයි ගාල්ලට ආරාධනා කිරීම. අත්තනායක මහා සංඝරත්නයෙන් අවසරයි. අත්තනායක මැතිඳුනි, හේතුවතුනි, අපේ සුජිත් දිසානායක හේතවනාතන් සහෝදරයා සහ තවත් කලාකරුවන් රැසක් මෙතැන සිටියා. ආයි වගේම බුද්ධිගලේනගේ මාමා, එයාගේ අම්මා මගේ අත්තම්මා. ඒ නිසා එයා නිකම්ම මට මාමා වුණා. හැබැයි දැන් මට අයියා කියලා කියන්නේ. අද මම කතා කරන්න තියෙන ගීතය සහ නව ප්‍රවණතා ගැන වගේ කිව්වා. එනකොට මට මගේ සිරිත තමයි අත්තනායක සේරුත් මට අවගමන් කිව්වේ. අපි නිකන් ගීතයක අරුත හෝ ගීතයේ පසුබිම පමණක්ම කතා කරමින් යනවාට වඩා නිර්මාණයක පසුබිම කතා කරනවාට වඩා ඒ කතා කළ යුතුයි. නිර්මාණකරුවා කියන කෙනාවත් පොඩ්ඩක් අඳුන්වා දෙන්න, නැත්නම් නිර්මාණකරුවෙකු වීමේ කාර්යය ගැනත් පොඩ්ඩක් කතා කරන්න කියලා අපේ කථිකාචාර්යතුමා මට කිව්වා.